අයිබෝවන් සුබාලුත් අවුරුද්දක්. හරිදේ හරියටම කියන සේත උදෑසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද. අලුත් අවුරුද්දට මහනාහිමි වරුන්ගෙන් සුබ පැතුම්. ජනපති අගමැති විපක්ෂ නායකත් සුබ පැතුම් මෙක් කරයි. වඩු වැඩෙන් දෙවි ගෙවන බොහෝ දුකින් කල් ගෙවන මං. ප්‍රථම අවධානය දේශීය පුවතක් වෙතට. සිරිතට විරිතට මුල්තැන දෙමින් අපේ සංස්කෘතියේ වටිනාකම් පසක් කරමින් සිංහල සහ දෙමළ ජනතාව අද අලුත් අවුරුදු උදාව පිළිගත්තා. අවුරුදු උදාව සිදු වුණේ ඊ අපරභාග 9:05යි. ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමෙන් නැකත යෙදී තිබුණේ අද අලුයම 12:06යි. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ තවත් වැදගත් නැකත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට දිනට යෙදී තිබෙනවා. රෝබිය දුරු වී නිරෝගී සම්පත්තිය ලැබේවා යන අරමුණ පෙරදරි කරගෙනයි හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරනු ලබන්නේ. ඊයේ රාත්‍රී 9:05ට අලුත් අවුරුද්ද උදාවීමෙන් පසු ලිපකිනි මෙලවීම රාත්‍රී 11:06ට සිදු කෙරුණා. අදාළුවේම 12:06ටයි වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ චාරිත්‍ර යෙදී තිබුණේ. හිසතෙල් ගාන අවුරුද්ද හෙටයි. හෙට පූර්ව භාග 10:17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත්ද පයට ඉඹුල්පත්ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල්ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකැත් සිට්ටුවේ දැක්වෙන්නේ. උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් මල්වතු අස්කිරි මහනාහිමිවරුන් සුබ පැතුම් පණිවිඩ එක් කර තිබෙනවා. අපේ සමහර ඇත්තෝ මේ චාරිත්‍ර නැකත් මේවා ගණන් ගන්න. එතකොට මොකද වෙන්නේ? ශිෂ්ටාචාරය හැඩියාව මේ සියලු දේ විනාශ තත්ත්වයට පත් වෙනවා. එතකොට යහපත් චරිත ඇති වෙන්නේ නැහැ. නොයෙක් විදිහේ කරදර හොරමැරකම් වෙනත් නරක දේවල් තමයි ජනතාව ඉදිරියට යන්නේ. ඒක හොඳ නැහැ. අපි කරුණාවෙන් මතක් කරනවා මේ නැකත් චාරිත්‍ර ඒවයි අපේ මිතෙක් පවත්වා ගෙන ආපු චාරිත්‍ර වාරිත හොඳ සිරිත් විරි ඒවා අපි අනුගමනය කරමින් වැඩිහිටියන්ට සලකමින් ආගම දහම අනුකූලව කටයුතු කරමින් අපේ ජීවිත වාසනාවන්ට ජීවිත බවට පත් කරගන්නට හැම දිනාම අදිෂ්ඨානයක් ඇති කරගන්නට හොඳයි. අපිට පේනවා පහුගිය වසරවල තිබුණු අපහසුකම් හුඟක් දුරට අඩුවේගෙන යන බව පේනවා. ඉදිරියටත් ඒවා හුඟා සමනය කරගන්නට පුළුවන් වෙයි ඉවසීමෙන් දයාවෙන් කරුණාවෙන් කටයුතු කිරීමෙන් කියන එක තමයි අපිට පැහැදිලි කරන්නට වෙන්නේ. ඒ නිසා කවුරු සමගි සම්පන්න මිනිසුන් හැටියට මිනිසුන් ගැන හිතලා ක්‍රියා කරොත් මේ රට ගොඩගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ රට ගොඩගන්නට ඔබ සෑම දිනාටම ශක්තිය ධෛර්යය බලය ලැබේවා. දේශපාලන වශයෙන් විවිධ පක්ෂවලට රට ගැඩුණා, රට බෙදුණා. ඒ නිසා අපේ රටේ සුළු පිරිසකට සම්පත් හිම වුණත් වැඩි පිරිසක් අදත් ඉන්නේ ඉතාමත්ම දිළිඳු භාවයෙන්. ඒ නිසා අපේ අවුරුදු පැතුම විය යුත්තේ මේ රට යළි එදා පැවති හරපද්ධතියේ තරමටම ගන්න බැරි වුණත් යම් තරමකට අපේ සංස්කෘතියත් අපේ ආර්ථිකයත් යළි ගොඩනගා ගැනීමට අපේ මේ අවුරුදු පැතුම අර්ථවත් කරගන්නට උන. මේ අතර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහද සුබ පැතුම් එක් කර තිබෙනවා. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේද සම්බන්ධතාවයේ සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙන වන අතර ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේද මේ කරුණු පදනම් කරගෙනයි. අලුත් අවුරුද්ද අපට පෙන්වා දෙන මේ වැදගත් කරුණ පිළිබඳව මේ අවස්ථාවේ අවධාරණය කිරීම වඩාත් සුදුසු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
අලුත් අවුරුද්දේ අලුත් වීමට නොව රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නටද අවශ්‍ය මූලික සාධකයක් වන්නේ සමාජ සම්බන්ධතාවයන් සහ සාමූහිකත්වයේ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. ලැබුවා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. රෝග ව්‍යසන, ආර්ථික හා සමාජීය අර්බුද යළි නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයක් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදිටන් කරගනු යන්නයි අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූතරුවන් සතු බවත්, ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැකදීම සැමගේ යුතුකමක් බවත් එහි දැක්වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කර ඇති අතර එහි දැක්වෙන්නේ පවතින බංකොලොත් භාවයෙන් මිදී නැවතත් ස්වම්පෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් ලෙස අප රටපත් කර සාමය සතුට සැනසීම සහිත අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවම එකාමෙන් අත්වැල් බැඳ ගැනීමට කාලය එළඹ ඇති බවයි. රට තුළ පවතින නව සාමාන්‍යකරණය අවසන් කර පෙර පැවති ජීවන තත්ත්වයට රට ගෙන යාමේ දැවැන්ත අභියෝගයක් අප සතුව පවතින බවත්, ඒ අභියෝගයේ ජයගත හැක්කේ 120,000 වූ ජනතාව එකාමෙන් කටයුතු කිරීමෙන් බවත් විපක්ෂ නායකවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙනවා. සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් දැකිය හැක්කාසේ මේ අන්ධකාර යුගය අවසන් කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න යුගයක් උදා කිරීම සඳහා පෙළගැසමු යන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ලැබෙන පළමු මොහොතේදීම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගන්නා සහ දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹී අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇති බවයි එහි දැක්වෙන්නේ. අලුත් අවුරුද්දේ ඇතිකර ගන්නා වූ ප්‍රාර්ථනා සැබවින්ම ඉටුවනු ඇද්දේ එවැනි තත්ත්වයක් තුළ පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙනවා. ලැබුවා වූ සිංහල හා දෙමළ නව අවුරුද්ද මුළුමහත් ලක්වාසී ජනතාවට ප්‍රීතිමත් අවස්ථාවන් අගය කරමින් සහ අප මුහුණදුන් අභියෝගවලින් පාඩම් ඉගෙන ගනිමින් මෙතෙක් පැමිණි ගමන ගැන මෙනෙහි කරමින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න මෙන්ම ආර්ථික සමෘද්ධිය ළඟා කරගත හැකි වාසනාවන්ත වසරක් වේවායයි ප්‍රාර්ථනා කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. මේ නව වසරට පාතබන විට සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යනු නව වසරක ආරම්භයක් පමණක් නොව අපගේ සම්ප්‍රදායන් සහ සංස්කෘතිය අලුත් කිරීම, වර්ධනය කිරීම සහ සැමරීම සඳහා කාලයක් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මොරටුවේ සාම්ප්‍රදායික ලීබරු කර්මාන්තය බිඳවැටෙමින් පවතින බවයි වාර්තා වන්නේ. අහස උසට ගිය විදුලි බිල හා අංගෝපාංග නිසා මේ තත්ත්වය උදා වී තිබෙනවා. මේ ප්‍රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකරු දර්ශක රණසිංහ ඒ පිළිබඳව තබන සටහනක්. ගහට ගහක් මොරටුවේදී හමු වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේමයි වඩු වැඩෙන් දිවි රකින්න බොහෝ දුකින් කල් ගෙවන දුප්පතෙකි මං. ඇත්තටම මොරටුවේ වඩු කර්මාන්තයට අද මොකද වෙලා තියෙන්නේ කියලා සොයා බලන්නයි අපේ මේ සූදානම. ගහට ගහක් මොරටුවේදී හමු වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේමයි වඩු වැඩෙන් දිවි ගෙවෙන බොහෝ දුකින් කල් ගෙවන දුප්පතකින් මන් කියලා අපි නිතර අහලා තියෙනවා. ඇත්තටම මොරටුවේ වඩු කර්මාන්තයට අද මොකද වෙමින් තිබෙන්නේ? මොරටු ගම් 18ම ජනතාවගේ ප්‍රධානතම වෘත්තිය වඩු වැඩ. මොරටු ජනතාවගේ සාම්ප්‍රදායික මේ කර්මාන්තයට අද කනකුකා හඬන්ට පටන් අරන්. ඈත
අතීතයේදී මේ වඩුවන් වඩු කර්මාන්තයේ යෙදුනේ දෑතේ සබියෙන්. නමුත් අද වන විට පුංචි ලී කෑල්ලක් කපා ගන්නත් විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර සූත්‍ර යොදා ගන්නවා. අද වන විට අහස උසට ගොස් ඇති විදුලි බිල නිසා තමන් කබලින් ලිපට වැටි ඇති බවයි වඩු කාර්මිකයින් පවසන්නේ. ඉස්සර මේ වෙන මාත් අපි සිංහල අවුරුද්දම අපිට මෙහෙම කතා කරන්නම් වෙන්නේ නැහැ. අතුරු පස් දෙනේ දාගෙන අපි අය අපැත්තේ මඩු කැලලා තියෙන එක මෙහෙම වාලා දාලාම තියෙනවා. ඒ කියන්නේ ඒක වඩු වැඩ කෙරුවේ. ඒ ඔක්කොම වාලා තියෙන වැඩක් නැහැ කරලා. කරන්ට් බිල තමයි ගොඩාක් බලපාන්නේ. මේකට සල්කුසානයක් අපි බලාපොරොත්තු වෙනවා. අපිත් ඇවිල්ලා ඡන්දෙ දීලා අපිත් කවරි පත් කරගන්න ඕනේ මේකට. මේ මිනිස්සු කිසිම මේ ගැන හොයන්නේ නැනට ගාන්ට වෙලාවට අපිට කොළට ගෙවනවා. අර බදු ගෙවන්න මේ බදු ගෙවන්න උඹලගේ ප්‍රශ්න මොනවද? ඒ වහන්න කවුරුත් නැහැ. අපි නිකන් ඇතුලේ මඩු කැල්ලක් කොටු කරගත්තත් ඒකටත් ඇවිල්ලා කියනවා ඒකටත් වරිපණන් ගෙවපන් කියලා. එසේම වඩු භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය ඇන ගම් පොලිෂ් වර්ග වානිෂ් වර්ග ආදියටද වැට් වැඩි අවසන්. මේ සියල්ල දරාගන්න බැරි වඩු කාර්මිකයින් අද වෙනත් රැකියා සොයා යමින් සිටිනවා. අපි ඉස්සර තිනක් ගත්තේ ඇත්තටම 39000 බැරල් එකක්. දැන් ඒක 1.10ක් වෙනකන් ගිහිල්ලා තියෙනවා. මේ තියෙනවා එපිපිස් කියලා ඩබල් ගම්මය. ඒක අපි ඇත්තටම ගත්තේ 1200ක්. ඒක දැන් 5200ක් වෙනකන් ගිහිල්ලා. මේක පවත්වාගෙන යනවා කියන එකත් බොහොම දුෂ්කර වැඩක්. අපි ලක්ෂභාග ලීකෙපොත් අපි ලක්ෂභාග හොයාගෙන අමාරු තත්ත්වයක් යන්නේ දැන්. මේ ඔක්කොම බාර දීලා අපි කුලියට ඉන්නේ. මේවා බාර දීලා ඔක්කොම කරලා අපි 18 මේ රටේ නම් තමයි හිතන් ඉන්නේ. මොකද අපි ඒ තරම් මේ මඩු මඩු මුණුවක් කරගෙන අමාරු කාලයක් යන්නේ මේ. කොන්ත්‍රාත් ගත්තා කියන්නේ ඔය කැලයක් කපන්න. මේ මිනිස්සුර තෙල් අවශ්‍ය වෙනවා වාහන වලට, කපන චේන්ස් වලට, නමනන් වලට. දැන් මේ ඩොලර එක දැන් අඩු වුණා. ඩොලර එක අඩු වුණේ කියලා තෙල් එහෙම අඩුුන්නේ නෑනේ. වඩු වර්තමාන්තේ තියෙන හැම දෙයකටම ඔය තෙල් මිලත් බලපානවා. ඒක ඉතින් ඒගොල්ලෝ රජයේ මැදිහත් වෙලාවත් කිසිම පාලනයක් නැහැ මේකේ. ඡන්ද කාල දිනන දේශපාලකයෝ එනවා ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙච්ච වඩු කාර්මිකයන්ට සාන මිලට අපි මෙච්චර ප්‍රමාණයක් මාසයකට අඩි දෙවි කඩි ගන්නක් දෙනවා කියනවා. ඒක ඉතින් වචනේට විතර මෙච්චර කල් ඉතින් ඔක හාහයි අපිත් රැවටුණා. අපිව රැවට්ටුවා. අපිට කියා කරගන්න දෙයක් නැහැ දැන් මේ වඩු කර්මාන්තයි. අපේ ළමයිකුටවත් ආයේ දෙන්න කල්පනාවක් නැහැ අපිට. වැඩි වී ඇති විදුලි බිල, ලී මිල, වානිෂ් ගම් ඇන පොලිෂ් පමණක් නොව කියත නියන ආදී මිලත් අවසානයේදී එකතු වන්නේ ලී භාණ්ඩ නිෂ්පාදන මතයි. ඒ නිසා ඉහළ ගොස් ඇති ලී භාණ්ඩ මිලදී ගන්නට එන පාරිභෝගිකයින් අද හොඳටම අඩු වෙලා. බඩු මුට්ටු එම ගණන් ගියානේ ගොඩක්. ඒකෙන් ඉතින් කට්ටියට ලී බඩු හදලා විකුණ ගන්න ඉතින් පොඩක් අමාරු වුණා. ටිනර් එන ගම් අරෝමේ ඔක්කොම තිබ්බට වඩා 3-4 ගුණකින් ගණන් ගියා. ගිය අවුරුදු වල මෙහෙම කතා කර කර ඉන්නවත් වෙලාවක් තිබුණ නැහැ. එච්චරට වෙළඳාමක් තිබුණා. ඇත්තම වෙළඳාම ගොඩක් අඩු වෙලා තිබෙනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා රජයෙන් ඔබට පුළුවන් සහනයක් ලබා දෙන්න කියලා මේ වටිනා ව්‍යාපාරය රැක ගන්න පිණිස. වඩු වැඩෙන් දිවි රකින්න බොහෝ දුකින් කල් ගෙවන දුප්පතේ මං කිසිම හැඩක් නැති මෙලිය අරගෙන මං කරන විරිය කපල කොටලා ඉරලා මැනලා හදන ලී බඩු. ඒ සමගින් සේත උදැසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.